අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගේම අන්තර්ජාතික වශයෙන් ආරක්ෂක විශේෂේශ්‍රය පිළිබඳව පුළුල් විෂය දැනුමක අවශ්‍යතාවය සහ ඒ සඳහා අවශ්‍ය දැනුම පුහුණුව ලබා දීම මඟ පෙන්වීම පිළිබඳව ආරක්ෂක විද්‍යාලයේ දීර්ඝ කාලයක සේවය අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. ඒ වගේම අද අපේ රට වගේම ලෝකය වේගෙන් වෙනස් වෙනවා. ආරක්ෂක විෂය පමණක් නොවේ සියලු විශේෂේශ්‍රයන් පිළිබඳව දැනුම තාක්ෂණික අවබෝධය පුහුණු වීම පර්යේෂණ මේ සියලු අංශවලින් වේගවත් තරඟකාරීත්වයක් අද ලෝකයේ පුරා තිබෙන්නේ. මේ විශ්වීය දැනුම ලබා ගැනීම සහ ලබා දීම සඳහා අපි රජයක් විදිහට ප්‍රධාන වශයෙන්ම අපේ ආරක්ෂක හමුදා වෙනුවෙන් ඒ කාර්ය කිරීමට මූලික වශයෙන්ම බැඳී සිටිනවා. ඒ රජයක ප්‍රතිපත්ති වීතුයි වගකීම මෙන්ම යුතුකම් විය යුතු වෙනවා. අපි දීර්ඝ කාලයක ඉතාමත් අසීරු අමාරු ත්‍රස්තවාදීන්ගේ යුද්ධයක් සමග ඒ යුද ගැටුමක යුද වැදුණු සටන් කරපු ඒ වගේම විශිෂ්ට ජයග්‍රහණයක් කරපු ත්‍රිවිධ හමුදාවක් අපිට සිටින්නේ. අද ලෝකයේ ඉහළම ඇතැම් තාක්ෂණික දියුණුව තිබෙන විශාල වශයෙන් ආර්ථික සංවර්ධනය තිබෙන රටවල්වල හමුදාවලට බොහෝ රටවල්වලට අපේ ආරක්ෂක හමුදාවලට තිබෙන අත්දැකීම් සහ දැනුම මා හිතන්නේ නෑ අපේ තත්ත්වෙන් උසස් පෝෂිත තත්ත්වෙන් පෝසත් තත්ත්වෙන් තිබෙනවායි කියලයි. ලෝකයේ ඉතාමත්ම ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කිරීම සඳහා අවුරුදු 20 ගණනක දීර්ඝ යුද්ධයේ අත්දැකීම යුද ජයග්‍රහණයේ රටට සාමය ලබා දීම වගේම අපේ ආරක්ෂක හමුදාවන්වලට එයින් විශේෂ පුහුණුවක් සහ දැනුමක් ලබා ගැනීමත් ඒ තුළ යුද ශිල්පීය ඥානය වර්ධනය වීමත් තාක්ෂණික දැනුම වර්ධනය වීමත් තුළ අපේ ආරක්ෂක හමුදාවල කාර්ය මණ්ඩල විශේෂයෙන් මේ ශ්‍රේෂ්ඨය පිළිබඳව බහුශ්‍රිතයින් ඒ වගේම ඒ අංශවල දැනුම ලබාගත්තුන් පරිණතීන් බවට පත් වුණා. ඒ නිසා අපි සතුටු වෙන්නට ඕනේ අපේ ආරක්ෂක හමුදාවල අද ඒ දැනුම පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම යුද්ධය පැවති කාලෙත් ඒ දැනුම වර්ධනයේ ශිල්පීය ඥානය සහජ දක්ෂතාවයන් හැකියාවන් කුසලතාවයන් වීරත්වය සටන්කාමිත්වය ඒ සියල්ල පිළිබඳව තිබූ පරිපූර්ණත්වය නිසා තමයි ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කළා ජයග්‍රහණය කිරීමට පුළුවන්කම ලැබුණේ. ඒත් ඔබ අප කවුරුත් දන්නවා අද දවසට වඩා හෙට දවස මා පෙර කිව් පරිදි වේගෙන් වෙනස් වෙනවා. ඒකේ වේගෙන් වෙනස් වෙන ලෝකය හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. අපිට අපේ රට වශයෙන් ජාතික ආරක්ෂාව වගේම කලාපීය ආරක්ෂාවත් ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂක අංශව පිළිබඳව තිබිය යුතු දැනුම සහ අවබෝධයත් සමග අපේ දැනුම ඥානාන්විතභාවය ප්‍රඥාව තාක්ෂණික අංශවලින් අපි ලබාගත යුතු පුහුණුව වඩ වඩා වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා රජයේ ප්‍රතිපත්තිය තුළ ආරක්ෂක විද්‍යාලයට අවශ්‍ය පහසුකම් සම්පත් වැඩි වැඩියෙන් ලබා දීම වගේම අපේ ආරක්ෂක හමුදා දැනුමෙන් බුද්ධියෙන් අවබෝධයෙන් සහ පරිණතභාවයෙන් පුහුණුවෙන් සහ පර්යේෂණවලින් වඩාත් පරිපූර්ණ කිරීම සඳහා දිය හැකි සියලු සම්පත් උපරිම ලෙස ලබා දීමට කටයුතු කරන බව මෙහිදී විශේෂයෙන් පැහැදිලි කරන්නට ඕනේ. අපිට තිබෙන දැනුම සහ සම්පත් අපි තව තවත් වර්ධනය කරගන්නේ කෙසේද? පුහුණු සහ පර්යේෂණ අංශ තව තවත් ශක්තිමත් කරගන්නේ කෙසේද? අපිට වඩා නම තාක්ෂණික දැනුම සහ යුද ශිල්පීය ක්‍රම විවිධ ශේෂ්ත්‍රවල තිබෙන විශේෂඥ දැනුම ලෝකයේ අනිකුත් අපට වඩා සංවර්ධනය වූ දියුණු රටවල් වලින් අපි ලබා ගන්නේ කෙසේද කියන කාරණාවේදී මූලික වශයෙන්ම ජාත්‍යන්තර හොඳ හිත ගොඩනගා ගැනීමයි. මම ජනාධිපති ධුරයට පත් වූාට පසුව ගෙවි ගිය අවුරුදු දෙකකට ආසන්න කාල සීමාව තුළ මගේ ප්‍රමුඛ උත්සාහය වූයේ ජාත්‍යන්තර සුහදතාවේ මිත්‍රශීලීභාවය තුළ අන්තර්ජාතික සහයෝගිතාවය ලබා ගැනීම. ඒට හේතු කරුණු ගණනාවක් තිබෙනවා ඔබ දන්නවා. එක් පැත්තකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා
අපිට මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉල්ල කරන ලද චෝදනා සහ යෝජනා සම්බන්ධයෙන් අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය සහ අපේ රජයේත් ජනතාවගේත් ගෞරවය ආරක්ෂා කරගෙන එම අභියෝගයෙන් ජයග්‍රහණය කිරීම. අනික් කාරණය ප්‍රධාන වශයෙන්ම මා බලයට පත් වෙන අවස්ථාව වන විට ලෝකයේ ඇතැම් රටවල් අපේ ආරක්ෂක අංශවල පුහුණුවීම් ලබා දීම පරිශ්‍රණ අංශ සඳහා අවශ්‍ය මගපෙන්වීමලට සහාය ලබා ගැනීම සම්පත් ලබා දීම ප්‍රතික්ෂේප කළා දීම අපෙන් වෙන් වෙලා තිබුණා. ඒ තත්ත්වය නැවත නිවැරදි කරගෙන ලෝකයේ සියලු රටවල්වල අවශ්‍ය සහයෝගය ඒ සඳහා ලබා ගැනීම අවශ්‍ය වුණා. ඒ පිළිබඳව මා කටයුතු කළා. ඒ වගේම ඔබ දන්නවා අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය සහයෝගිතාවයේ තුල ප්‍රධාන වශයෙන්ම අපි සතුරන් අඩු කර ගැනීම ඒ තුල වඩාත් වැදගත් වෙනවා. රටවල් වල ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී මුහුණ දෙන ප්‍රධාන කරුණු අතරේ ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යයන්ගෙන් එල්ලවන ආරක්ෂාව පිළිබඳව තර්ජන, ජාත්‍යන්තර සංවිධාන වලින් එන තර්ජන, ඒ වගේම රටේ අභ්‍යන්තරයෙන් නැතිවෙන නොයෙකුත් නොසන්සුන්තාවයන් සහ ඇතිවෙන විවිධ ත්‍රස්තවාදී වෙන්න පුළුවන් වෙනත් ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන තර්ජන. මේවා වළක්වා ගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගිතාවය ඉතාමත් වැදගත් වෙනවා. ඇතැම් වෙලාවට ලෝකයේ ප්‍රබල රටවල් හා ඇති කරගත්තා වූ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට මාගත් උත්සාහයේදී ඇතැම් අංශයට වැරදි අර්ථකථනයන් දුන්නා. වැරදි විග්‍රහයන් දුන්නා. නමුත් මේ රටේ ආරක්ෂක ඇමතිවරයා විදිහට වගේම ජනාධිපතිවරයා විදිහට වගේම මේ රටේ පුරවැසියෙක් විදිහට මේ රටේ ජාතික ආරක්ෂාවත් මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමත් ඒ සඳහා ආරක්ෂක අංශ සියලු සම්පත් වලින් ශක්තිමත් කරමින් සන්නද්ධ කිරීමත් ඒවා පෝෂණය කිරීම සහ සුරක්ෂිත කිරීමත් ඒ සියලු මිත්‍රශීලී ජාත්‍යන්තර සබඳතාවයන් තුළ ප්‍රමුඛත්වයක් දුන් කාර්යයක් බව මා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අපිට අපි ජය ගන්නවා යනුවද අපේ මාතෘභූමිය තුළ තිබෙන්නා වූ සියලු අංශවලින් අපි ජය ගැනීම පමණක් නොව අපි සියලු ශේෂ්ත්‍ර සියලු අංශවලින් ජාත්‍යන්තරය ජය ගැනීම පිළිබඳව ඒ ජයග්‍රහණ විදියට හඳුන්වන්නේ. ඒ ජාත්‍යන්තරය ජය ගන්නට නම් අපි හැම විටම අන්තර්ජාතික සමතා ශක්තිමත් වෙන්න ඕනේ. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකින් අපි හැම විටම කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා ඔබ වැනි රටට ආදරය කරන විශේෂයෙන්ම යුද ශිල්පීය ඥානය පුහුණුවීම් සහ පර්යේෂණ පිළිබඳව පරණතභාවයක් නිපුණතාවක් ඒ සියලු අංශවලින් වඩාත්ම පොහොසත් පිරිසක් විදියට අපේ ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩල වගේම ඒ සඳහා යොමු කරන නව පරපුර ආධුනිකයින් ඒ පිළිබඳව නව ප්‍රවේශයකට ඇතුළත් වෙන්නම් ඒ සියලු දෙනාම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙනවා.